ක් ගෙදර ිපදුුණ ැන අමහ සරට හරි බරක් ඇත්තරම බරක් මොන්ඩිසූරී අදදිමුත් තිනවා ස්කෝලිය අදදිමුත් එනවා ලාශයද්දිමුත් එනවා කැම්පසකත් ඉදිත් දිමුත් මේ කෙල්ලො ටික කල්පනා කරලා බලපල්ල දරුවන අම්මල කොල්ලන්ඩ වෙඩි කතා කන්නවා ගෙතරින් දුව හොදික් ින්න්න ොනද කරදරයක් නෑනේද ඇයි මොකදම බර කරේතියාගෙනන්නවාද ඒ බරවනාහි කෙල්ලන්ගේ පිරිසිද්දු පවායි. විවාහයන් කරලා දෙන්න තාන් ඒ කෙල්ලක චරිතය. ඒකට යම්ම ඉච්චර පන්ති අද්ධම් පිටි පස්සයාවේ. ගෙදර තනි නොකරී. අපේ කෙල්ල අපේ කෙල්ල කියල ගමෙන් වචනයක් ඇහ නැතිවෙෙන්ඩ හැදවී ඔය චරිතය නිසා. විශ්වවිද්‍යාල ජීවිතයකට ආවට පස්සේ. නිදල්ලේ හැසිරෙන ජීවිත එකටාවට පස්සේ එකෙල්ල තමන්ගේ මවුගැන හිතුවේ නැත්තම් පියාගැන හිතුවේ නැත්ත. අවුරුදු විසිගානන් දෙමවපියෝ තමාව රැක්කා කෙල හිතුවේ නැත්තක්. ඒ කෙල්ල චරිතය නහගත්තොත් දෙජනය රම්ම අවුරුදු විසක්කය කෙල්ල රැකපුදේ ලස්සන බඳුනක් හදලා කුඩු කරලා දැම්ම වගේ. ඇයි ඒ බඳුන කුඩු කරන්න නම් හැදුවේ ඒ නිසා ඒ ගැනද කල්පනා කොට මවුපියන්ගේ ගුණදසිහිකොට තමන්ගේ චරිත සියලුදිනා රැකගතයුතුයි. ඒවාගේ රකින කෙල්ලිකුට අනවශ්‍ය යෝජනාවක් කියන් කොල්ලෙක් කළො ඔහුද බොහෝ පෞරැස් කර ගනි. මක් නිසාද කර්මයා කර්මයා සේකටත් මංකිවන හැම්ම පාපකටම සයංගානවා කියල් මේකටත් සායමක් ගානවා අපි නම් බඳින්නේ අපි වෙෙන් වෙන්නේ නැත්තං මෙහි ඇති වරදකිම එ කෝම සායංගෑම නාවයි තමන් කරන දීවී පංක තමාටයවා